ආයුබෝවන් තෙරුවන් සරණයි. බුද්ධ ධර්මයේ ප්‍රශ්නෝත්තර 20 ඉඳලා 31 වෙනි ප්‍රශ්නය දක්වා පිළිතුරු සාකච්ඡා කරනවා. දාන පාරමිතාව ආශ්‍රයෙන් තමයි මේ පාඩම සකස් වෙන්නේ. පළවෙනි ප්‍රශ්නයේ 20 වෙනි ප්‍රශ්නයේ දානයේ යනු කුමක්ද? තමන්ට අයත් දෙයක් පූජාවක් වශයෙන් හෝ අනුග්‍රහයක් වශයෙන් හෝ තමන්ගේ අයිතිය අත්හැර අපේක්ෂාවකින් තොරව දීමයි. තමන්ට අයිති යම් කිසි දෙයක් වස්තුවක් පූජාවක් විදිහට එහෙම නැත්නම් අනුග්‍රහයක් අසරණ කෙනෙක්ට පිහිටවීමක් පිණිස පරිත්‍යාග කිරීම, ඒ වගේම ඒ පරිත්‍යාගයේදී අයිතිය අත්හරින්නට ඕන අපේක්ෂාවකින් තොර වෙන්නට ඕන. එතකොට තමයි දානයක් බවට පත් වෙන්නේ. 21 වෙනි ප්‍රශ්නේ පූජා බුද්ධියෙන් දෙන දානය කුමක්ද? පූජා බුද්ධියෙන් දෙන දානේ සහ අනුග්‍රහ බුද්ධියෙන් දෙන දානේ කියලා දානේ කොටස් දෙකක් තියෙනවා. ඒ කොටස් දෙකෙන් පූජා බුද්ධියෙන් දෙන දානේ මොකක්ද කියලා යහන්නේ තමන්ට වඩා උසස් සීලාදී ගුණධර්ම වලින් යුක්ත අයට පරිත්‍යාග කිරීම දීම. පූජා බුද්ධියෙන් දෙන දානේ කියන්නේ තමන්ට වඩා උසස් සීලාදී ගුණධර්ම වලින් යුක්ත අයට පරිත්‍යාග කිරීම දීම. ඊළඟ ප්‍රශ්නේ කෙනෙකුගේ අසරණකම ගැන සිතා ඔහුට උපකාරයක් වශයෙන් කරුණාවෙන් අනුකම්පාවෙන් යමක් පරිත්‍යාග කිරීම හඳුන්වන්නේ කුමන නාමයෙන්ද? යම් කිසි කෙනෙක්ගේ අසරණකමක් ගැන දැකලා හිතලා උපකාරයක් විදිහට කරුණාවෙන් අනුකම්පාවෙන් යම් කිසි දෙයක් පරිත්‍යාග කරනවා නම් ඒ පරිත්‍යාගයේ හඳුන්වන නම අහන්නේ අනුග්‍රහ බුද්ධියෙන් දෙන දානේ. අනුග්‍රහ බුද්ධියෙන් දෙන දානේ විදිහටයි හඳුන්වන්නේ. ඊළඟ ප්‍රශ්නේ දානයේ පාරමිතාවක් වීමට සම්පූර්ණ විය යුතු කරුණු මොනවාද? යම්කිසි පාරමිතාවක් බවට පත්වීමට නම් කරුණු පහක් සම්පූර්ණ විය යුතුයි. ඒ තමයි තණ්හාවෙන් තොර වෙන්නට ඕන, මානයෙන් තොර වෙන්නට ඕන, මිත්‍යා දෘෂ්ටියෙන් තොර වෙන්නට ඕන, ඒ වගේම කරුණාවෙන් යුක්ත වෙන්නට ඕන, ප්‍රඥාවෙන් යුක්ත වෙන්නට ඕන. යම්කිසි පාරමිතාවක් බවට පත්වීම සඳහා තණ්හාවෙන් තොරව, මානයෙන් තොරව, මිත්‍යා දෘෂ්ටියෙන් තොරව ඒ දේ සිදු කරන්නට ඕන, ඒ වගේම කරුණාවෙන් යුක්ත වෙන්නට ඕන, ප්‍රඥාවෙන් යුක්ත වෙන්නට ඕන. ඊළඟ ප්‍රශ්නය අනෙක් අයට වඩා කැපී පෙනීමේ අදහස් ඇති හෝ තම වත්පොහොසත්කම පෙන්වීම සඳහා හෝ දන් දීමේදී පදනම් වන්නේ කුමක්ද? අනිත් අයට වඩා කැපී පෙනෙන්නට, තමන්ගේ වත්පොහොසත්කම් පෙන්වන්නට යම් කිසි කෙනෙක් දානය දෙනවා නම් එතනදී වර්ධනය වෙන්නේ මානය කියන අකුසල ධර්මය. තෘෂ්ණාව වැඩි දියුණු වන්නේ කුමන අපේක්ෂාවන්ගෙන් දන් දුන් විටද? තෘෂ්ණාව වර්ධනය වෙන්නේ මොන අපේක්ෂාවන් සහිතව දන් දුන්නට පස්සේද කියලායි ප්‍රශ්නය අහන්නේ. දිව්‍ය ලෝක, මනුෂ්‍ය ලෝක ආදී සම්පත් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් දන් දුන්නට පස්සේ තෘෂ්ණාව වැඩි දියුණු වෙනවා. ඊළඟ ප්‍රශ්නය දානයක් මිත්‍යා දෘෂ්ටියෙන් යුතු දානයක් වන්නේ කෙසේද? මිත්‍යා දෘෂ්ටියෙන් යුක්ත දානයක් වෙන්නේ කොහොමද කියලා අහන්නේ. භාවනාදී අනෙක් ගුණධම් නොසලකා දානෙන් පමණක් විමුක්තිය ලබාගත හැකි කියන අදහස අනුව දන් දුන්නට පස්සේ මිත්‍යා දෘෂ්ටියෙන් යුක්තව දානය දීමක් බවට පත් වෙනවා. භාවනාදී අනෙක් ගුණධම් සලකන්නේ නැතිව දානයෙන් පමණක් විමුක්තිය ලබා ගන්න පුළුවන් කියන අදහසෙන් දන් දුන්නම මිත්‍යා දෘෂ්ටිය තමයි වර්ධනය වෙන්නේ. ඊළඟ ප්‍රශ්නේ දාන පාරමී වශයෙන් තමන්ගේ භෞතික සියලු වස්තු දන් දීම දැක්වෙන ජාතක කතාවක් වන්නේ. දාන පාරමී ධර්මය සම්පූර්ණ කර ගැනීම පිණිස සියලු වස්තු දන් දෙන කරුණු පිළිබඳව ඇතුළත් වෙන, දන් දීම පිළිබඳව ඇතුළත් වෙන ජාතක කතාව තමයි වෙස්සන්තර ජාතක දේශනාව. සිවි ජාතකයෙන් ප්‍රකට වන්නේ දාන උපපාරමී වශයෙන් තමන්ගේ ශරීර අවයව දන් දීමයි. සිවි ජාතකයෙන් ප්‍රකට වන පාරමී ධර්මයේ ලක්ෂණය තමයි දාන උපපාරමිතාව. තමන්ගේ ශරීරයේ කොටස් දන් දීම සිවි ජාතකයෙන් ප්‍රකට වෙනවා. දාන පරමත්ත පාරමී වශයෙන් තම ශරීරයේ දන් දීම කියවන ජාතක දේශනාවකි සස ජාතකය. තමන්ගේ මුළු ජීවිතයම
මුළු ශරීරයම දන් දීම තමයි දාන පරමත්ත පාරමිතාව කියන්නේ. දාන පරමත්ත පාරමිතාව ඉගැන්වෙන ජාතක දේශනාවක් තමයි සස ජාතක දේශනාව. ඊළඟ ප්‍රශ්නේ, දානය අපට වැදගත් ගුණධර්ම වර්ධනය කර ගැනීමට හේතු වේ. දානයට හුරු වීමෙන් ඇති කරගත හැකි ගුණයන් තුනක් ලියන්න. දානය අපට වැදගත් ගුණධර්ම වර්ධනය කර ගැනීමට හේතු වෙනවා. දානයට හුරු වුණාට පස්සේ ඇති කරගත හැකි ගුණ ධර්ම තුනක් ලියන්නට කියන්නේ. පරිත්‍යාගශීලී පුද්ගලයෙකු බවට පත්වෙනවා දානය පුරුදු කළාම. ලෝභයෙන් ද්වේෂයෙන් අඩු පුද්ගලයෙකු බවට පත්වෙනවා. මෛත්‍රී සහගතව කටයුතු කරන කෙනෙක් බවට පත්වෙනවා. ඊළඟ ප්‍රශ්නේ, පාසල් සිසුන්ට දානය නම් ගුණධර්මයේ ප්‍රයෝජනයට ගැනීමට පාසල් කාලයේදී ලැබෙන අවස්ථා හතරක් ලියන්න. පාසල් සිසුන්ට දානය කියන ගුණධර්මයේ ප්‍රයෝජනයට ගන්න පුළුවන් පාසල් කාලයේදී ලැබෙන අවස්ථාවන් හතරක් ලියන්නට කියන්නේ. දන්නා විෂය කරුණු මිතුරු මිතුරියන්ට කියා දීම, හිත මිතුරන් අතරේ පොත්පත් ආදිය හුවමාරු කර ප්‍රයෝජනයට ගැනීම, ආහාර බෙදා හදාගෙන අනුභව කිරීම, ඇඳුම් පැළඳුම් හා ඉගෙනීමේදී භාවිත කරන උපකරණ සහයෝගයෙන් පරිහරණය කිරීම කියන කරුණු සම්පූර්ණ කරන්නට පුළුවන් පාසල් කාලයේදී දානය කියන ගුණධර්මය වර්ධනය කර ගැනීම සඳහා. ඊළඟ ප්‍රශ්නේ, දාන පාරමිතාව ප්‍රායෝගික ජීවිතයට අදාළ කරගත හැකි ආකාරය දැක්වීමේදී එක් සිසුවෙක් වැරදි ප්‍රකාශයක් කර තිබුණි. දාන පාරමිතාව ප්‍රායෝගික ජීවිතයට අදාළ කර ගැනීම පිළිබඳව දක්වද්දී එක සිස්සෙක් වැරදි ප්‍රකාශයක් කරලා තියෙනවා. ඒ ප්‍රකාශය වෙන්න පුළුවන් වෙන්නේ, ඒ ප්‍රකාශය වෙන්නේ දානය යනු දීමයි කියන ප්‍රකාශය, දානයේ විවිධ ප්‍රභේද තියෙනවා කියන ප්‍රකාශය, දානය දිය හැක්කේ භික්ෂූන්ට පමණි කියන ප්‍රකාශය, දාන පාරමිතාව සියලු බෝසත්වරු සපුරා ඇත කියන ප්‍රකාශය. ඒ පිළිතුරු වලින් වැරදි පිළිතුර වෙන්නේ දානය දිය හැක්කේ භික්ෂූන්ට පමණි කියන පිළිතුර. භික්ෂූන් වහන්සේලාට පමණක් නෙමේ, දානය ඕනෑම කෙනෙක්ට ලබා දෙන්නට පුළුවන්කම හැකියාව තියෙනවා. ඊළඟට අපි කතා කරනවා සීල පාරමිතාව ආශ්‍රයෙන් ප්‍රශ්න සකස් වෙන්නට පුළුවන් ආකාරයන් පිළිබඳව. අපි ඒ කතා කළේ සාමාන්‍ය පෙළ බුද්ධ ධර්මයේ ප්‍රශ්නෝත්තර 20 වෙනි ප්‍රශ්නයේ ඉඳලා 31 වෙනි ප්‍රශ්නය දක්වා දාන පාරමිතාව ඇසුරින්. පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාව මගින් තමයි මේ පාඩම් සකස් කරලා සාමාන්‍ය පෙළ විභාගයට එනි සිටින දරුවන් වෙනුවෙන් ඉදිරිපත් කරනු ලබන්නේ. එසේනම් ඔබට තෙරුවන් සරණයි.